Hi everyone, welcome to AusSL Vlog. On Adama Malateka Katakaran Hitue, Australia would end in a couple ekkata, Vedagat Vekil Hitra Matrukawa. Ekane Australia, Masikata Viedama Vidhita, Apito Kochara, Kyanava the Kinik Ganatamai, Mamma the Katakaran Nani. Within the Walata Matakaran Noni, Mamma Adame Kian Viedam. හරියටම ඒ ගානම වෙයි කියලා කියන්න බෑ මොකද ඒක ඔයාලා ජීවත් වෙන විදිහත් එක්ක ඔයාලගේ තියෙන රික්වයර්මන්ට්ස් උත් එක්ක ටිකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් හැබැයි ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් මාසෙක වියදම කොච්චරක් විතර වෙනවද කියලා කපල් එක්කට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී මුලින්ම තියෙන ලොකුම වියදම තමයි රෙන්ට් එක කියලා කියන්නේ ඉතින් අපි රෙන්ට් එක ගත්තාම අපිට ක්‍රම කීපයක් තියෙනවා මේ රෙන්ට් එක Shared house තියෙනවා එතකොට වෙනම ගෙදරක් හරි යුනිට් එකක් හරි අරගෙන අපිට ඉන්න පුළුවන් shared house කියන එක මුලින්ම ගත්තාම ඒකෙත් අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා ඒ තමයි මෙහෙ තියෙනවා අපිට shared house එකක් ගන්නකොට සමහර ලාවට අපිට කියනවා ඒ room එකට fix ගාණක් ඒ fix ගාණ කියන්නේ including bills එතකොට අපිට water bill gas කියන bill එකතුව තමයි අපිට ඒ ගාණක් කියන්නේ එතකොට මේක සාමාන්‍යයෙන් අපිට ඩොලර් 900ක් 950කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට එතන තියෙන අඩොප්ෂන් එක තමයි without bills. ඒ කියන්නේ අපිට රෙන්ට් එකට ගාණක් කියනවා මාසෙට. හැබැයි ඊට පස්සේ අර මම ඉස්සෙල්ලා කියපු bills ආවට පස්සේ ඒ bills වල එන amount එක එකතු කරලා ගෙදර ඉන්න කට්ටියගේ ගාණෙන් බෙදලා තමයි අපිට portion එකක් කියන්නේ. එතකොට ඒ මාසේ rent එක වෙනස් වෙන්න පුළුවන්. මොකද bills කියන්නේ fix amount එකක් නෙමෙයි නෙන්නේ. එතකොට එතන අපේ rent එක මෙච්චරයි කියලා හරියටම කියන්න බෑ. හැබැයි without bills යනකොට මාසේ rent එක 750ක් විතර වෙන්න පුළුවන්. එතකොට bills වලට වෙනම අපිට additional 150ක් වගේ එකතු වෙන්න පුළුවන්. එතකොට අපි වෙනම ගෙදරකට ගියොත් එහෙම නැත්නම් යුනිට් එකකට ගියොත් එහෙම අපිට ඩොලර් 1400ක් 1500ක් වගේ වෙනකොට ගයක් හොයාගන්න පුළුවන්. මෙතෙන්දිත් අපිට වෝටර් බිල්, ගෑස්, ඉලෙක්ට්‍රිසිටි කියන බිල් ටික වෙනම එනවා. එතකොට එතෙන්දි පොඩ්ඩක් ගාණ වැඩි වෙනවා. ඒ වගේම තමයි මෙතන අපි මුලින්ම ගෙදරකට ගනකොට අපි ඒ ගෙදරට බොන්ඩ් එකක් ගෙවන්න ඕනි. ඒ කියන්නේ අපි මාසෙක ගාණ ඉන් ඇඩ්වාන්ස් ඒ ගෙදරට ගෙවන්න ඕනි. හැබැයි මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අපි ඊගෙදරින් ආපහු යනකොට අපිට ඒ බොන්ඩ් එක ගන්න පුළුවන්. එතකොට දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙට එද්දී 90%ක්ම වගේ ඉන්නේ shared house එක room එකක් අරගෙන. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ඒක ඔයාලගේ කැමැත්ත අකමැත්ත අනුව වෙනස් වෙනවා. ඊළඟට අපිට තියෙන වියදමක් තමයි groceries. ඇත්තටම මේ groceries උත් අපිට සාමාන්‍යයෙන් ඩොලර් 120ක් 130ක් අතර සතියකට වියදම් කරන්න වෙනවා. ඒක එතකොට මාසයකට කියලා ගත්තොත් ඩොලර් 500ක් 600ක් අතර වියදමක් ඔයාලට groceries වලට අයින් කරන්න වෙනවා. මෙතනදිත් ඇත්තටම groceries කියලා මම මේ අදහස් කරේ අපි ගෙදරට කැබඩු ගෙනල්ලා ගෙදර උයලා කාලා සහ ගෙදරට අත්‍යවශ්‍ය බඩු ගන්න යන වියදම විතරයි. එහෙම නැතුව ඔයාලා දැන් සතියකට සැරයක් එළියට ගිහිල්ලා කනවා නම් එහෙම නැත්නම් කෑම ඕඩර් කරගෙන කන්න වගේ හිතාගෙන ඉන්නවා නම් මේ වියදම ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් මතක් කරන්න ඕනි. මෙහෙ groceries ගන්න තියෙන ප්‍රසිද්ධම shops තුනක් තියෙනවා. ඒ තමයි Aldi, Coles සහ Woolworths කියලා. මෙතනදී Coles එකෙන් ඔයාලා ඩොලර් 120කට 130කට වගේ ගන්න බඩු ටික ඔයාලා Aldi එකෙන් ගන්නවා නම් ඔයාලට තව ඩොලර් 4ක් 5ක වගේ අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම කලින්ම කිව්වා වගේ මේ වියදම අඩු වැඩි කරගන්න එක ඔයාලා තමයි තීරණය කරන්න ඕනි. ඔයාලා මොන කඩෙන් බඩු ගන්නවද ඔයාලගේ cost එක කොහොමද වෙන්නේ කියලා ඒක ඔයාලා තමයි තීරණය කරන්න ඕනි. ඔස්ට්‍රේලියා ජීවත් වෙන කපල් එක්කට තවත් තියෙන අනිවාර්ය වියදමක් තමයි වාහනයට දරන්න වෙන වියදම්. මෙතනදී ඇත්තටම මම කියන්න ඕනේ ඔයාලට මෙහි ජීවත් වෙද්දි වාහනයක් අපිට තියෙන එක අනිවාර්ය වගේ දෙයක්. මොකද මෙහි වාහනයක් නැතුව අපිට ජොබ් අතර ට්‍රැවල් කරන්න එහෙම නැත්නම් අපි අනිත් වැඩ ටික කරගන්න චුට්ටක් අමාරුයි. හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක පාවිච්චි කරන්න බැරිව නෙමෙයි. ඒ වුණාට ඒක චුට්ටක් අමාරුයි. වාහනයට දරන්න වෙන වියදම් කියලා ගත්තහම මුලින්ම කියන්න ඕනි අපි මාසිකව අපිට තියෙනවා වියදම රෙජෝ වියදම. ඒ කියන්නේ අපේ වාහනේ රෙජිස්ට්‍රේෂන් වියදම. මේක ඇත්තටම අපිට අවුරුද්දකටම එක සැරේ ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මාස 3න් 3ට මේ වියදම ගෙවන්නත් පුළුවන්. අපි මේක අවුරුද්දටම එකවර ගෙවුවා කියලා සහ මාස 3න් 3ට ගෙවුවා කියලා මේ වියදමේ වෙනසක් වෙන්නේ නැහැ.
අපි අවුරුද්දට එකවර ගෙවනවා නම් අපිට අවුරුද්දකට 860ක් 865ක් වගේ තමයි වියදම වෙන්නේ. ඒ කියන්නේ අපි මාස 3න් 3ට ගෙවනවා නම් අපිට 210ක් 215ක් වගේ තමයි වෙන්නේ. මෙතෙන්දි මම ඔයාලට දෙන්න උපදේශක් කිය තමයි මේ මාස 3න් 3ට මේ වියදම ආවට අපි හම්බ කරන සගානත් එක්ක අපිට මාසෙට පොඩි ගාණක් රෙජෝ එකට අයින් කරන්න පුළුවන් වුණොත් අපිට මේ මාස 3 එනකොට ලොකු ගාණක් එකවර දෙන්න වෙන්නේ නැහැ. මොකද අපි මාසේ ගානේ ඒක එකතු කරගෙන එන නිසා. ඉතින් මම ඒකත් ඔයාලට කියනවා පොඩ්ඩක් අපි එක්ස්පෙන්සස් හදනකොට ඒකත් ඔයාලගේ මාසික එක්ස්පෙන්ස් එකට එකතු කරගන්න කියලා. vehicle expenses ගැන කතා කරද්දී තවත් අපිට ඇඩ් වෙන වියදමක් තමයි ඉන්ෂුරන්ස් එක. හැබැයි මේ vehicle insurance කියන එක ලංකාවේ වගේ මෙහි අනිවාර්ය නැහැ. හැබැයි අපි vehicle insurance එකක් නැතුව වාහනයක් පදින එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද අපි ඇක්සිඩන්ට් එකක් හරි වෙන මොකක් හරි අපිට කරදරයක් වුණොත් එහෙම අපිට ඒ දරන්න වෙන වියදම් ඔක්කොම දෙන්න වෙන්නේ අපේ අතේ තියෙන සල්ලි වලින්. ඉතින් ඊට වඩා හොඳයි අපි third party insurance එකක් හරි දාගෙන ඉන්න එක. අපිට third party insurance එකක් ඩොලර් 40ක් 50ක් අතර වගේ ගානකට දාගන්න පුළුවන්. ඒ වගේම අපි ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාගන්නවා නම් අපිට ඩොලර් 100ක් 110ක් වගේ එක්ස්පෙන්ස් එකක් මාසෙට ඇඩ් වෙනවා. වාහනයක් තියෙනකොට ඔයාලා දන්නවනේ අපිට ඉති අනිවාර්ය වියදමක් විදිහට තියෙන දෙයක් තමයි ෆුල් කොස්ට් එක කියලා කියන්නේ කියලා. හැබැයි ඉතින් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙට එනකොට ඔයාලා එක ජොබ් එකක් විතරක් කරන්නේ නැහනේ. ජොබ් දෙක තුනක් කරනවා. එතකොට මේ ඔයාලගේ ෆුල් කොස්ට් එක වෙනස් වෙනවා. මොකද ඒක වෙනස් වෙන්නේ ඔයාලා ට්‍රැවල් කරන ජොබ් අතර යන දුරත් එක්ක, එතකොට ඔයාලා වාහනේ පාවිච්චි කරන විදිහත් එක්ක මේ ෆුල් කොස්ට් එක වෙනස් වෙනවා. දැන් ඔයාලා Uber Eats වගේ ජොබ් එකක් කරනවා නම් මේ ෆුල් කොස්ට් එක සෑහෙන්න වැඩි වෙනවා. ඉතින් මම ඔයාලට එතකොට දැන් දල වශයෙන් මාසෙකට යන වියදම ගැන අයිඩියා එකක් ගන්න ඕනේ හින්දා කියන්නේ අපි ස්ටුඩන්ට් කාලේ ඉන්නකොට අපිට මාසෙකට ඩොලර් 450ක් 460ක වගේ වියදමක් තමයි ෆුල් වලට ගියේ. මෙතෙන්දී තව දෙයක් මම ඔයාලට මතක් කරන්න ඕනේ, ඔයාලා වාහන දෙකක් ඒ කියන්නේ couple එකක් විදිහට මෙහෙට ඇවිල්ලා ඔයාලා දෙන්නම වාහන පාවිච්චි කරනවා නම් මම මේ කියපු ගාන ඩබල් වෙනවා. ඉන්ෂුරන්ස් එක, ෆුල් කොස්ට් එක මේ හැමදේම ඩබල් වෙනවා. එහෙම නැතුව එක්කෙනෙක් vehicle එකක් යූස් කරලා අනිත් එක්කෙනා public transport නම් යූස් කරන්නේ මේ වියදම වෙනස් වෙනවා. public transport එක ගැන කතා කරොත් එහෙම අපි ඇත්තටම මෙහෙ public transport එකට දවසකට ඔයාලට ඩොලර් 9ක් වගේ වියදමක් තමයි වෙන්නේ. එතකොට අපි public transport එකට මෙහෙ මයිකි කියලා කාඩ් එකක් යූස් කරන්නේ. මේ මයිකි කාඩ් එක ඔයාලට top up කරගන්න පුළුවන්. එතකොට ඉතින් අපිට මාසෙකට ඩොලර් 50ක් 60ක් වගේ වියදමක් ඇඩ් කරගන්න පුළුවන් මේ public transport වලට. මෙහෙ ජීවත් වෙන කෙනෙකුට තියෙන තවත් අනිවාර්ය වියදමක් තමයි මේ ෆෝන් බිල් එක කියලා කියන්නේ. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හරි නැතුව හරි ඔයාලා මෙහෙට ආවට පස්සේ ඔයාලා අනිවාර්යෙන් මෙහෙ සිම් ප්ලෑන් එකක් ගන්නවනේ. එතකොට අපිට මේ සිම් ප්ලෑන් එක ඩොලර් 40ක් 50ක් වගේ වියදමකින් කරගන්න පුළුවන්. ඒකත් ඇත්තටම අපි ගන්න සිම් ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙහෙ ඉන්නවා ප්‍රොවයිඩර්ස්ලා, ප්‍රධාන වශයෙන් ප්‍රොවයිඩර්ස්ලා 3 දෙනෙක් මෙහෙ ඉන්නවා. ඒ තමයි ඔප්ටස්, ටෙල්ස්ට්‍රා සහ වොඩාෆෝන්. ඉතින් ඔයාලා මේ කට්ටියගෙන් ගන්න සිම් ප්ලෑන් එක අනුව ඒකට යන මාසික වියදම වෙනස් වෙනවා. දල වශයෙන් මම ඔයාලට කියන්නේ ඩොලර් 40කට 50කට වගේ ඔයාලට හොඳ සිම් ප්ලෑන් එකක් ගන්න පුළුවන්. තවත් ඔප්ෂන් එකක් තමයි ඔයාලා සිම් එක සහ ෆෝන් එකක් ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ තියෙන වීසා පීරියඩ් එකට ගෙවන්න. එතකොට ඔයාලා ගන්න ෆෝන් එකේ මොඩල් එක අනුව ඔයාලට යන වියදම වෙනස් වෙනවා. එතකොට ඔයාලගේ මාසික වියදම වෙන්නේ ෆෝන් එකේ බිල් එක සහ සිම් ප්ලෑන් එක අනුව ඔයාලගේ මාස ගාන වෙනස් වෙනවා. ඉතින් එතකොට මෙතනදී ඔයාලට අනිවාර්යම වියදම වෙන්නේ ඇත්තටම සිම් එකක් අරගෙන ඒ සිම් එකට යන වියදම. ඉතින් ඒක දල වශයෙන් ඩොලර් 40ක් 50ක් අතර ඔයාලට කරගන්න පුළුවන්. අද අපි මේ කතා කරපු වියදම් ටික තමයි ප්‍රධාන වශයෙන් කපල් එකකට මෙහෙ ජීවත් වෙනකොට මාසෙකට දරන්න වෙන වියදම් ටික. සිංගල් කෙනෙකුට නම් මේ වියදම් ටික පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නේ අපි කතා කරපු එක්ස්පෙන්සස් වල ටෝටල් එක. මෙතනදී රෙන්ට් එක ඩොලර් 900ක්, ග්‍රොසරිස් එක්ස්පෙන්ස් එක ඩොලර් 600ක්, vehicle expense වලට ගත්තහම රෙජෝ එකට මාසිකව ඩොලර් 70ක්, insurance එක විදිහට ඩොලර් 110ක්. මෙතෙන්දි මම අරන් තියෙන්නේ full insurance එකක්. ඊට පස්සේ fuel cost එක ඩොලර් 450ක් සහ public transport ඩොලර් 60ක්. අන්තිමේට මම අරන් තියෙන expense එක තමයි phone bill එක ඩොලර් 40ක්. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන total එක වෙනවා ඩොලර් 2230ක්. මම මේ දල වියදම විදිහට ඔයාලට කියපු ඩොලර් 2230
අඩු කරගන්න එක සහ තව ටිකක් වැඩි කරගන්න එක ඇත්තම තීරණය වෙන්නේ ඔයාලා ගන්න තීරණත් එක්ක. ඉතින් මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙට එන කට්ටියට කියන්නේ ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ මාසික වියදම අඩු කරගන්න බලන්න. මොකද ඇත්තටම ඔයාලට මාසික වියදම් විදිහට මේ දේවල් වලට අමතරව කෝස් ෆී එකත් ඇඩ් වෙනවනේ. ඉතින් ඒ හින්දා ඔයාලා මාසික වියදම අඩු කරගන්න එක ඔයාලට හොඳයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මාසික වියදම කපල් එකක් විදිහට මෙහෙට ඇවිල්ලා ඔයාලට ජීවත් වෙන්න කොච්චර වියදමක් මාසෙකට දරන්න වෙනවද කියලා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.